අයිබන් සුබ දවසක් කියලා සියලු දෙනාම ඉතාමත්ම සාදරයෙන් පිළිගන්නවා. අදත් ඔබ වෙනුවෙන් ගෙනල්ලා තියෙන ඉතාමත්ම වැදගත් මාතෘකාවක් ඒ තමයි ප්‍රතිරෝධක සහ රෙසිස්ටර් සහ කැපැසිටර්ස් වල අපිට තියෙන ලොකුම ගැටලුවක් තමයි කට්ටිය කාලයක් තිස්සේ ඉල්ලුවා මේවයි ගණන් හදලා හැටි කියලා දෙන්න කියලා. ඒ කියන්නේ අපි මොනවා හරි සර්කිට් එකකට කිසියම් ප්‍රතිරෝධකයක් යොදද්දී අපිට ප්‍රශ්න පත්‍රයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. හුඟක් අයට අර මූලික දැනුම නැති නිසා ඒ සඳහා දාන්න ඕන ප්‍රතිරෝධකය මොකද්ද? ඒ සඳහා දාන්න ඕන කැප් එක මොකද්ද? මොන විදිය සම්බන්ධතාවයක් තුලින්ද මේක ලබා ගන්න ඕන කියන වගේ ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙලා තියෙනවා. හරි. එතකොට අද පාඩම මම මේක ඔබට තාමත්ම සරලව කියලා දෙනවා. සමක ධාරිතාව කියලා අපි කියනවා, සමක ප්‍රතිරෝධය කියලා අපි මේකට කියනවා. එහෙනම් එකක් තමයි අපි හොයනවාද සමක ප්‍රතිරෝධය හොයන හැටි. අද පාඩම 100%ක්ම තියරි පාඩමක්. ඊට පස්සේ සමක ධාරිතාව හොයන හැටි. හරි, මොකද මේ සමක කියන්නේ කියලා ඉස්සෙල්ලා හොය බලන්න ඕන අපි. හරි. එතකොට අද කතා කරන්නේ මෙන්න මේ පාඩම් දෙක. එතකොට අපි මේ උගන්වන්නේ ඒවයි පොඩි විශේෂත්වයක් තියෙනවා. ඒ කියන්නේ අපි මේවා කරන්නේ ඕ ලෙවල් වලටවත් ඒ ලෙවල් වලටවත් කිසිම එහෙම සිලබස් එකක් ටාගට් කරලා නෙමෙයි. එතකොට මේක ලංකාවේ ඉන්න හැමෝටම තේරුම් ගන්න පුළුවන් විදියට කිසිම ඕ ලෙවල් කරපු නැති ඒ ලෙවල් කරපු නැති ටෙක් එකකට ගිහිල්ලා නැති හැමෝටම තේරුම් ගන්න පුළුවන් ගොඩක් වයසක කෙනෙකුට උනත් තේරුම් ගන්න පුළුවන් මට්ටමට තමයි කරන්නේ තාමත් සරලව. හරි. එතකොට ඉස්සෙල්ලා බලන්න ඕන මෙන්න මේ සමක කියන්නේ මොකද්ද කියලා. මේ සමක කියන්නේ මේ ලෝක බෝලේ තියෙන සමක නන් නෙමෙයි. මේ සමක කියන්නේ මෙතන සමක කියන එකෙන් අදහස් කරන්නේ ප්‍රතිරෝධකෝ කැපැසිටර් ගත්තම ඒවයි ප්‍රමාණය විශාල ප්‍රමාණයක් වෙනුවට යොදන්න පුළුවන් තනි එකක අගය තමයි මෙතන සමක කියන එකෙන් අදහස් කරන්නේ. එහෙනම් සමක ප්‍රතිරෝධය කියන්නේ ප්‍රතිරෝධක කිහිපයක් වෙනුවෙන් යොදන්න පුළුවන් අගය. සමක ධාරිතාවය කියලා කියන්නේ එහෙමනම් ධාරිත්‍ර කැපැසිටර්ස් අපේ කීපයක් වෙනුවට යොදන්න පුළුවන් තනි එකකට තනි එක කාර්යය තමයි අපි මේ අද හොයන්නේ. යන්නේ දැන් උදාහරණයක් ඇටියට මෙහෙම හිතන්න, කිසියම් සර්කිට් බෝඩ් එකක් තියෙනවා. මේ සර්කිට් බෝඩ් එකේ ඔන්න කිසියම් රෙසිස්ටර් එකක් තියෙනවා. මේ රෙසිස්ටර් එක පිච්චෙනවා. දැන් අපි මේක බලාගත්තම මේකේ ප්‍රතිරෝධය 1K 1 kΩ ප්‍රතිරෝධයක් තියෙන රෙසිස්ටර් එකක් තමයි දැන් මේ පිච්චිලා තියෙන්නේ. හරි. එතකොට දැන් අපිට මේ 1 kΩ රෙසිස්ටර් එක වෙනුවට රෙසිස්ටර් එකක් දාන්න ඕන. හැබැයි මේ වෙලාවේ මගේ අතේ නැහැ 1K කියන රෙසිස්ටර් එකක්. මගේ අතේ තියෙන්නේ අපි හිතමු 500Ω රෙසිස්ටර් කීපයක් නම් මගේ අතේ තියෙනවා. හරි. එතකොට මේ වගේ වෙලාවට අපිට මේ 500Ω එක මේකට දාන්න පුළුවන්ද? කොහොමද දාන ඕන නම් දාන්නේ? මොන විදියටද මේව සම්බන්ධ කරන්න ඕන? ඔන්න ඔයගේ ගැටලු රාශියකට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එතකොට මෙන්න මේ හැම කරුණක්ම අද පාඩම් කරනකොට ඔබට මේ සියලු ප්‍රශ්න निराකරණය වෙලා මේ හැම කරුණම අවබෝධ වෙනවා. ඇත්තම කියනවා නම් මේක ගොඩාක්ම සරල දෙයක්. බේසික්. ගොඩක්ම බේසික් දෙයක්. නමුත් මේකත් දන්නේ නැති කට්ටිය ඉන්න නිසා තමයි කට්ටිය ඉල්ලලා තිබුණ මේවයි ගණන් හදන්න දාන්න දෙන්න කියලා. ඒක නිසා කරේ. දැන් V සමානයි IR සහ P සමානයි VI. ෂමතාව සහ ධාරාව ඕම් නියමය ගැන අපි කලින් පාඩමෙන් ඉතාමත් ගණන් හැදුවා. කට්ටිය ඉල්ලලා තිබ්බා මේකත් ඊළඟ පාඩම දානකම් බලන් ඉන්නවා කියලා. ඒක තමයි මේ කරන්නේ. හරි. එහෙමනම් ඉස්සෙල්ලා අපි යමු සමක ප්‍රතිරෝධය හොයන්න. හරි. එහෙනම් මොකද මාතෘකාව? සමක ප්‍රතිරෝධය. එතකොට මේ කිසිම සිලබස් එකකට අදාළව නෙවෙයි මම කරන්නේ. හැමෝටම අවබෝධ කරගන්න පුළුවන්. මේක 1000ක් බැලුවොත් ඒ 1000ටම තේරෙන විදියට තමයි කරන්නේ. කිසිම කෙනෙකුට මේ එකක්වත් බැරි වෙන්න බෑ. මොකද ඒ තරම්ම අන්තිම බිඳුව මට්ටමට වැටිලා ඉගෙන ගන්න කෙනාට කිසිම දැනුමක් නැtei උපකල්පනය කරමින් තමයි කරන්නේ. මේකෙදි භාග සංඛ්‍යා පිළිබඳ යම් කිසි එකතු කිරීමක් වෙනවා. ඒක බැගින් ඒකටත් ඔබට විසඳුමක් දෙනවා. ඕ ලෙවල් වල භාග සංඛ්‍යා ඕ ලෙවල් රිවිෂන් එකේ වෙනම ප්ලේලිස්ට් එකක් ඇති. ඒකේ ගණන් පාඩමේ ඇති භාග සංඛ්‍යා සුළු කිරීම. අන්නේ පාඩම පැය දෙකක පාඩමක්. පැයක පාඩමක්. ඒක අධ්‍යයනය කරාම අපිට භාග සංඛ්‍යා එකතු කිරීම අඩු කිරීම ඉතාම සරල වෙයි. බැරි නම් ඒකත් කියලා දෙනවා. හරි. එතකොට සමක ප්‍රතිරෝධය හොයනකොට මතක තියාගන්න මේක අපිට ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න වෙනවා. එකක් තමයි ශ්‍රේණිගත සම්බන්ධය. ශ්‍රේණිගත සම්බන්ධය. අනික තමයි සමාන්තරගත සම්බන්ධය. එතකොට මේ ශ්‍රේණිගත සම්බන්ධයක් කියලා කියන්නේ එක ප්‍රතිරෝධයක් ගත්තම එම ප්‍රතිරෝධයේ කෙළවරට තවත් ප්‍රතිරෝධයක් හරි කරනවා. එම ප්‍රතිරෝධයේ කෙළවරට
තවත් ප්‍රතිරෝධයක් හයි කරනවා. මෙන්න මේ ආකාරයට සම්බන්ධ කිරීම අපි ශ්‍රේණිගත සම්බන්ධයක් කියලා කියනවා. මොකද්ද ශ්‍රේණිගත සම්බන්ධයක් කියලා අපිට මේක කියන්න පුළුවන්. එතකොට මොකද්ද මේ ශ්‍රේණිගත සම්බන්ධතාවය අඳුරගන්න තියෙන ක්‍රමය? හරිම සරලයි. අපි මේගොල්ල R1 R2 R3 කියලා කියමු. R කියන්නේ ප්‍රතිරෝධ, රෙසිස්ටන්ස් කියන එකට පාවිච්චි කරන සංකේතය. ප්‍රතිරෝධයේ මනින එකක ඔබ දන්නවා, දැනටවත් මෙව කියලා දීලා තියෙන්නේ. ඕම් කියන්නේ ග්‍රීක හෝඩියේ අක්ෂරයක්. ඊට පස්සේ කිලෝ ඕම් ඊළවස්සේ මෙගා ඕම් අවශ්‍ය නම් ඒකත් ඔබට ගන්න පුළුවන්. මෙගා ඕම්. එතකොට එකක කෙලවරක් ඊළඟකට සම්බන්ධ වෙනවා. එයාගේ කෙලවර ඊළඟකට. තවත් විදිහකින් මේක තව සරල කිව්වොත් මුඛකින් හරි ධාරාවක් ගියොත් අන්නේ ධාරාව තමයි දිගටම යන්නේ. හැමෝම හරහා ඒ ධාරාවම යනවා. අයි කියන ධාරාවක් මේ තුලින් ගමන් කෙරෙව්වොත් පළවෙනි එක්කෙන හරහත් ඒ ධාරාවක් යනවා, දෙවෙනි එක්කෙන හරහත් ඒ ධාරාවක් යනවා, තුන්වෙනි එක්කෙන හරහත් ඒ ධාරාවක් යනවා. එකම ධාරාවක් තමයි යන්නේ. එකක කෙලවරක් තව එකකට, ඒකේ කෙලවරක් තව එකකට. දැන් බල්බ් ටික ශ්‍රේණිගත විදියට සම්බන්ධ කරන්නේ කොහොත් ඔබ දන්නව වෙසක් එකට අපි දාන බල්බ් වැල් වල මේ විදියට තියෙන. එතකොට මේකේ කෙලවර මේකට, ඒකේ කෙලවර මේකට, මේකේ කෙලවර මේකට, මේ විදියට. එතකොට මේක තුලින් යම්කිසි ධාරාවක් ගියොත් අනිවාර්යෙන් මේ තියෙන හැම බල්බයක් කරාම යන්නේ එකම ධාරාව. මොකද එකම පාත්‍රයක සරල රේඛියව තමයි අපි මේක සම්බන්ධ කරන්නේ. එතකොට මෙන්න මේ ආකාරයේ සම්බන්ධතාවයකට අපි කියනවා ශ්‍රේණිගත සම්බන්ධයක් කියලා. මේකට අපි සීරීස් කියලා කියනවා. සීරියස් නෙවෙයි, සීරියස් කියන්නේ බරපතලයි කියන එකනේ. සීරීස් සම්බන්ධතාවයක් හැටියට හඳුන්වනවා. හරි. ඒ ශ්‍රේණිගත සම්බන්ධතාවය. ඊට පස්සේ අපි බලමු සමාන්තරගත සම්බන්ධතාවයක් කියන්නේ මොකක්ද කියලා. එතකොට සමාන්තරගත සම්බන්ධයක් ගැන කතා කරොත් සමාන්තරගත සම්බන්ධයක් කතා කරොත් ඔන්න අපි මම කිසියම් ප්‍රතිරෝධයක් මේ විදිහට අඳිනවා. මේ ප්‍රතිරෝධයේ R1 කියලා කියන්නේ හිතන්න. මේ ප්‍රතිරෝධයේ එක කෙලවරක් මෙන්න, අනිත් කෙලවර මෙන්න. ඉතින් මේක මෙතනින් ඇන්දාත් මෙතනින් ඇන්දාත් වෙනසක් නැහැ. ඇයි ඒ? මේ කම්බියේ කොතනට ගියත් කම්බියේ ප්‍රතිරෝධී බිඳුව නිසා මේ කෙලවරයි දෙකේම විකර්විභවාන්තරය එකයි. එහෙනම් ඉතින් මෙතන වැන්නයි මෙතන වැන්නයි කියලා වෙනසක් නැහැ. හරි. එතකොට මම තවත් ප්‍රතිරෝධකයක් ওই විදිහට ගන්නවා. එතකොට කියනවා ප්‍රතිරෝධකවල සංකේත දෙකක් තියෙනවා. එකක් මේ විදිහට ගන්න පුළුවන් අපිට. අනිත් එක මේ ආකාරයට ගන්න පුළුවන්. මේ ඔක්කොම කියලා දීලා තියෙන ප්‍රතිරෝධක වර්ණකේතවල ගණන් හැදීම් සේරම තියෙනවා. ප්ලේලිස්ට් එකට ගිහිල්ලා බලන්න. මීට මම හිතන්නේ වසර දෙක විතර කලින් කරලා තියෙන්නේ. ඒවත් බලන අවශ්‍ය කට්ටිය ඒවත් බලන්න. හරි. අද මේ ගණනය කිරීම තමයි මේ කරන්නේ. හරි. එතකොට මේ මම ගන්නවා තවත් ප්‍රතිරෝධකය. හරි. මෙම ප්‍රතිරෝධකයට මම R2 කියලා කියනවා. ඕනනම් තවත් ප්‍රතිරෝධකයක් ගමු. මෙම ප්‍රතිරෝධයට මම R3 කියලා කියනවා. දැන් මොකද වෙන්නේ? ප්‍රතිරෝධක තුනක් මම සම්බන්ධ කරලා සම්බන්ධ කරලා නැහැ මේක දක්වලා තියෙනවා. එතකොට මේ ප්‍රතිරෝධකවල අග්‍ර එක පැත්තක අග්‍ර ටික ඔක්කොම එකට සම්බන්ධ කරනවා. තවත් විදිහකින් මෙහෙම හිතන්න මේ වයර් මේ කම්බි තුන එකට අතින් අල්ලලා මෙහෙම අඹරනවා. හරි. අනිත් පැත්තේ කම්බි ටිකත් අතින් අල්ලලා අඹරනවා. එතකොට මොකද උනේ? මේගොල්ලන්ට දැන් තියෙන්නේ ඇත්තටම අග්‍ර දෙකයි. අග්‍ර දෙකයි. එතකොට මේක තුලින් කිසියම් ධාරාවක් ගමන් කිරීමට සැලැස් වුවොත් අයි කියලා අපි කාටවත් කියන්නේ මේ ආයි ධාරාව මෙහා හරහා විතරක් යනවා, මෙහා හරහා විතරක් යනවා, මෙහා හරහා විතරක් යනවා කියලා කියන්න බෑ. ඇයි ඒ? ඒ යන ධාරාව තුනට බෙදීමට ලක් වෙනවා. අපිට වෙනවා කම්බි තුනක් තියෙනවා. එතකොට අපි හිතමු ආයි එක ධාරාවක් මෙහා තුලින් යයි, ආයි දෙක ධාරාවක් මෙහා තුලින් යයි, ආයි තුන ධාරාවක් මෙහා තුලින් යයි. එතකොට මේකේ සමස්ත ධාරාව ගැන කතා කරොත් ආයි කියන එක මේ තුනට බෙදිලා යන ධාරාවන් වල එකතුවක් හැටියට තමයි අපිට සලකන්න වෙන්නේ. i එක දන i දෙක දන i තුන. එතකොට ඔබ දැක්ක ශ්‍රේණිගත සම්බන්ධතාවයකදී කිසියම් ධාරාවක් ගියොත් ඒ ධාරාව මුළු අදාළ සියලුම ප්‍රතිරෝධ ධාරා ගමන් කිරීමේ ක්‍රියාවලිය සිද්ධ කරනවා. නමුත් සමාන්තරගත සම්බන්ධතාවයක් අපි සැලකුවොත් ඒ සමාන්තරගත සම්බන්ධතාවයේ තුදී තුන් දෙනා මහරහා මේ ධාරාව යන්නේ කොටස් වලට බෙදිලා. එතකොට තවත් විදිහකින් ඔබට හිතන්න පුළුවන් සමාන්තරගත සම්බන්ධතාවයක් තුලදී ධාරාවේ බෙදීමක් සිද්ධ වෙනවා. ධාරාවේ අඩුවීමක් සිද්ධ වෙනවා. ශ්‍රේණිගත සම්බන්ධතාවයක් තුලදී නම් ධාරාවේ අඩුවීමක් නැහැ. යන ධාරාව එක හරහා එක්කෙනෙක්ගෙන් ගියොත් ඒ අනෙක් ඉතින් අනිත් එක්ක ඔක්කොම හරහා යෑම සිද්ධ වෙන්න ඕන. එතකොට මේ කරුණත් හොඳට හිතේ තියාගන්න. එතකොට
මේ ශ්‍රේණිගත සහ සමාන්තරගත සම්බන්ධතා පාවිච්චි කරලා අපි මේවයි සමක ප්‍රතිරෝධයන් හොයන ක්‍රමවේදයන් දෙකක් තියෙනවා. එතකොට දැන් අපිට තේරෙන්න ඕන ශ්‍රේණිගත සම්බන්ධතාවයක් කියන්නේ එක්කෙනෙක් කොනක් අනිත් කොනට ඒ විදිහට. සමාන්තරගත සම්බන්ධතාවයක් කියන්නේ සියලු දෙනාගේ කොන් එකට ඇමිනවා හා සමාන එක පැත්තක කොන් ටිකක් වෙනම ඇමිනවා අනිත් පැත්තක කොන් ටික වෙනම ඇමිනවා. එතකොට බැටරියක් ගත්තොත් ටෝච් එක තියෙන එතනදී අපිට හම්බෙන්නේ ශ්‍රේණිගත සම්බන්ධතාවය. බල්බ් වැලක් ගත්තොත් ඒකේ ඇත්තම ශ්‍රේණිගත සමාන්තරගත කියන දෙකම තියෙනවා. එක ළඟ බල්බ් ටිකක් ගත්තොත් එතනදීත් අපිට දකින්න හම්බෙන්නේ ශ්‍රේණිගත සම්බන්ධතාවයක්. හරි. එතකොට ඉස්සෙල්ල අපි බලමු ශ්‍රේණිගත සම්බන්ධතාවයක් තුළ තියෙන දාරිත්‍රක වල සමක ප්‍රතිරෝධය හොයන්නේ කොහොමද කියලා. එහෙනම් දැන් මොකද ශ්‍රේණිගත සමාන්තරගත කියන එක ගැන ඉතාමත් හොඳ අවබෝධයක් තියෙනවා. එතකොට මේ විදිහ ශ්‍රේණිගත සම්බන්ධයක් අරගෙන මේ තියෙන්නේ ශ්‍රේණිගත සම්බන්ධතාවයක්. මොකද එතකොට මොන ප්‍රතිරෝධක තුනක් අඳිනවා R1 R2 R3 කියලා. හරි කිසියම් ධාරාවක් ගියොත් එම ධාරාව මේක තුලින් සම්පූර්ණයෙන් ගමන් කරන්න ඕන. මේ ආකාරයට I කියන ධාරාවක් මේක තුලින් ගමන් කරනවා. හරි. එතකොට සමක කිව්වා මේ ඔක්කොම වෙනුවට යදන්න පුළුවන් තනි අගයක් කියලා මම ඔබට කිව්වා. එහෙමනම් ඇත්තම කතාව සමක ප්‍රතිරෝධය කියන්නේ මෙන්න මේ තුන්දෙනා විදුවට යදන්න පුළුවන් තනි ප්‍රතිරෝධය R කියන අගය. එතකොට මේකට සූත්‍රයක් තියෙනවා. මේ තුන්දෙනා විදුවට යදන්න පුළුවන් ප්‍රතිරෝධය අගය තමයි R1 ධන R2 ධන R3 කියන සූත්‍රය. ගොඩාක් සරලයි. මොකද්ද? තිය ශ්‍රේණිගත සම්බන්ධතාවයක ප්‍රතිරෝධ කිහිපයක් අමුණලා තිබ්බොත් එම ප්‍රතිරෝධවල වෙනුවට යොදන්න පුළුවන් තනි ප්‍රතිරෝධය තමයි එම ප්‍රතිරෝධකවල එකතුව. සාමාන්‍යයෙන් එම ප්‍රතිරෝධකවල එකතුව. එහෙනම් මෙන්න මේ තුන්දෙනාගේ සමක ප්‍රතිරෝධය කියන්නේ මෙයා 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 කියන තුන්දෙනා එකිනෙකට එකතු කරලා ගත්තම අපිට ලැබෙනු ලබන උත්තරය තමයි. හරි. එතකොට මේව පාවිච්චි කරලා අපිට ගණනය කිරීම කීපයක් සිද්ධ කරන්න ඕන. එතකොට අපිට අවබෝධයක් වෙනවා අපේ මොනව හරි සර්කිට් එකක තියෙන රෙසිස්ටර් එකක් පිච්චුනොත් ඒ රෙසිස්ටර් එක දාන්නේ කොහොමද කියලා. දැන් ඔබ සූත්‍රය දන්නවා R සමානයි මම ඒක උඩින් ලියා ගන්නවා R1 ධන R2 ධන R3. එතකොට මෙතන 3ක් තිබ්බනම් 3යි 2ක් තිබ්බනම් 2යි 4ක් තිබ්බනම් 4යි 5ක් තිබ්බනම් 5යි ප්‍රතිරෝධක 100ක් තිබ්බනම් 100ම එකිනෙකට එකතු කරන්න ඕන. හරි. එතකොට දැන් ඔබ මෙහෙම හිතන්න. හරි. අපි හිතමු ප්‍රතිරෝධක දෙකක් තියෙනවා. මෙතන තියෙනවා 500i ohm මෙතනක් තියෙනවා 500i ohm කියලා. නිකන් හිතන්න. හරි. එතකොට අපි මේකේ සමක ප්‍රතිරෝධය කියන්නේ මෙයා R1 මෙයා R2 නම් මොකද්ද? R සමාන වෙනවා R1 ධන R2ට. එතකොට R සමානයි 500i ohm එකතු කිරීම 500. එතකොට R සමානයි 1000i ohm. තවත් විදිහකින් කියනවා නම් R සමානයි 1i kilo ohm කියලා ගන්න පුළුවන්. හරි. එතකොට අපි මොනවා හරි සර්කිට් එකක් සැලකුවම මේ සර්කිට් එකේ මෙයක් පිච්චිලා මෙයක් පිච්චිලා. හරි. කලර් කෝඩ් එක බැලුවම අපිට පේනවා 500i ohm කියලා කලර් කෝඩ් ගණන් හදන්න දන්නේ නැති අය පාඩමට ගිහිල්ලා ප්‍රතිරෝධක පාඩමේ යටතේ ඒවා අධ්‍යයනය කරන්න ඉතාම හැම බෑන්ඩ් එකකම මේ ගණන් හදලා අපි ගොඩාක් සරලව ගණන් හදලා තියෙනවා. එතකොට මේකයි මේකයි තින්නම පිච්චිලා. එතකොට මගේ අතේ මේ වෙලාවේ නැහැ 500i ohm රෙසිස්ටර්. මගේ අතේ තියෙන්නේ 1 kilo ohm 1 kg resistor එකක් විතරයි. හරි. කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ දෙන්නා එකතු කරලා ගත්තම සමක ප්‍රතිරෝධය මේකනම් මෙන්න මේ සමක ප්‍රතිරෝධය 1 kg. එහෙනම් මෙතනට 500i ohm දෙකක් දාන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ ඔබට. ඒ වෙනුවට 1 kg kilo ohm. එහෙම නැත්නම් 1000i ohm කියන තනි resistor එකක් දාලා මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. හරිද? එතකොට වොට් කාලද භාගද කියන එක ගැන සැලකිලිමත් වෙන්න වොට් භාග කාල එක තියෙන රෙසිස්ටර්. එතකොට කාල එකක් නම් ඒ කාලට අදාළ රෙසිස්ටර් මරන් ගන්නේ කිරීම කරන්න. භාගය නම් භාගයට අදාළ ගන්නේ කිරීම කරන්න. වොට් එක නම් එකට අදාළ ගන්නේ කිරීම කරන්න. තවත් එකක් බලමු. අපි හිතමු රෙසිස්ටර්ස් දෙකක් තියෙනවා. එකක් 2i ohm. අපි හිතමු 200i ohm. අනිත් එක නා 300i ohm. හරි. එතකොට මේකේ සමක ප්‍රතිරෝධය වන්නේ තර වගේම තමයි. මෙයා R1 නම් මෙයා R2 නම්
आर समान आर एक धन आर देख आर समान देशीय धन तुंसीय पंसी ओ योट अपे अत मे वेला पंसी ओम तनि प्रतिरोधक अतीयन किसी प्रश्न मे दिनोट समक प्रतिरोधे अभीट व्यापार क्रियावली सिद्धकर पूर्व इतकोट मे श्रेणीगत संबंधतावे वरदी अवबोध कतिगर मेहमान मेन मेतन मेहमतीयनो रेसीस्टर का मेहमतीयनो रेसीस्टर का मेया ओम सीआई मेया ओम देसी मेतनी संबंध तीयनो तव मनोहरी पाते का हरी बैटरी दालाम उपीट मेके इसल हरियट गाने क्रीम कल बल मे दिना हरियम श्रेणीगत संबंधतावयात तीयन अद की अनी संबंधतावयात उड़ मत तीयगा हरिद अनी प्रतिरोधक संबंध आकार इतकोट ओय विधि प्रतिरोधक विशाल प्रमाण आगे गुणा किसीम गेटलू अपने अपीट मुखाद अभी प्रतिरोधक हतरा गुण गीयला मे गे ग्रीम मे विधि करवा मेक सी ओम मेक देसी ओम मेक पंसी ओम हरिद अभी मेक तुनसी ओम अभी मेघल आर रेख आर देख आर तुण आर हतर हरियर कानपूल एम संकीर्ण परीपते मेक ओलेवल एलेवल टागट कल उबकि परीपते किसी अंश गिटे प्रतिरोधक अच्छा ये प्रतिरोधक विनोट गान दोन प्रतिरोधक गान हरियम मेके परमात्ते अने तुंदर मदद मेके दीत आर सामान आर रेख दान आर देख दान आर तुण दान आर हतर गोड़वा मेघ आर तू हतर प्रश्न मैं प्रतिरोध तुण कटगरे हतर आगतीन इतकोट सीएदान देशीयदान पंसीयदान तुनसी अन्नवा मेट के पंसी पंसी दाहन ओम हेना मेके समग्र प्रतिरोध आप इकाई कि ओम हटी गुड़वा इतोट इकाई के प्रतिरोध मे प्रश्न निराकरण गुड़वा मे सर गिटी हरिद हर श्रेणीगत संबंधता श्रेणीगत संबंधता प्रतिरोधक वाल दीम करता सरल ओक गुड़ाइट पुड़वा बेरी सामांतरगत संबंधता सामांतरगत संबंधता उन्नदरगत संबंधता दिखेता दंडवा मम्मी प्रतिरोधक इतकोट आर एक आर देख आर तुण इतना गाता मेन मे तुंदनाम वेट अब दाणुपुड़वा तनि प्रतिरोधे आगे मेन मे दिल वर दाणुपुड़वा तनि प्रतिरोधे आगे तमाइ अभी मे सामक प्रतिरोधे होया हाँ इतकोट ඒ අපි ටෝටල් එක කැපිටල් R කියලා නිකන් සැලකුවොත් ඒකට අදාළ සූත්‍රය තමයි ඔන්න පරස්පරය කියලා වචනයක් එනවා. පරස්පර කියන්නේ පරස්පර නෙවෙයි පරස්පරය. සිංහලයේදී පරස්පර කියන්නේ දෙන්නේ කපාවිච්චි ගන්න වචන අතර දැන් පැමිණිල්ලක් දාදී පොලිසිය දෙන්න දෙයක් කිව්වොත් අපි කියනවා මේ දෙන්නගේ පැමිණිල්ල පරස්පරයි කියන එකට මැච් වෙන්නේ නැහැ ගැළපෙන්නේ නැහැ කියන එක. නමුත් මේ සිංහල වල තියෙන වචනයි මේ ගණිතයේ තියෙන වචනයි ගත්තම වෙනස්කම් තියෙනවා මේ මේක විද්‍යා වචනයක් නෙවෙයි ඇත්තටම ගණිතයේ වචනයක් පරස්පරය කියන්නේ එක යට අගය කියන එක. එහෙනම් පරස්පරය කියන එකේ නියම තේරුම ගණිතයේදී එක යට අගය. එහෙනම් පහ කියන එකේ පරස්පරය කියන්නේ එක යට පහ. පහෙන් එක සමාන නෑ. හරි 3 කියන එකේ පරස්පරය කියන්නේ එක යට 3. सीय कियन के परस्पर एक्ट सी हेना परस्पर एन के अर्थ दुड़वा हेमना आर कियन के परस्पर एन पुड़वा एक्के अट आर कियन आगे इतना मेका मेका सामान अरे कवते सामान बैने अरे परस्पर एन वचन तेरु हेमना किसी अंश संख्या इक्के अट आगे अक्सल हेम आगे अपिकेनो परस्पर इतकोट සමාන්තරගත සම්බන්ධතාවයක් තුළ තියෙන ප්‍රතිරෝධකවල සමක ප්‍රතිරෝධයක හොයන්නේ ඒ වායේ පරස්පරවල අගයන්හි ඓක්‍ය එකතුව. එහෙනම් 1 8 R නේ අපේ සමක ප්‍රතිරෝධය 1 8 R සමානයි 1 8 R සමානයි 1 8 R 1 ධන 1 8 R 2 ධන 1 8 R 3.
මෙන්න සමක ප්‍රතිරෝධය හොයන හැටි. එතකොට මේක තමයි සූත්‍රය. ඇයි මෙහෙම එකක් ආවේ? අර්ථ දැක්වීම තුලින් ගොඩනගපු සූත්‍රය තමයි මේක. එතකොට අපිට අපි අර්ථ දැක්වීමක් තුලින් ගේනේමයි හරි වැරදි හොයන්නේ නැහැ. අර්ථ දැක්වීම පාවිච්චි කරලා ගැටළු විසඳීම තමයි අපි කරන්නේ. එතකොට එහෙනම් හැමෝම මේක මතක තියාගන්න ඕන. එතකොට මේක කරන්න නම් පොඩ්ඩක් විතර ඉතින් භාග සංඛ්‍යා පිළිබඳ දැනුම අවශ්‍ය වෙනවා. හරි? මේ කවුරු හරි ඉන්නෝ නම් දැන් ඉලෙක්ට්‍රොනික ඉගෙන ගන්න ගොඩාක් ආසයි. ඒ වුණාට මූලික දැනුම නැහැ. බය වෙන කිසිම කරුණක් නැහැ. මම කොහොනේ මේක මම හැමදේම ගන්නෝ යන්න හැමෝම ප්ලේලිස්ට් එකේ මේ ගණන් බැරි කට්ටියට කියන්නේ. ලැජ්ජ වෙන්න දෙයක් නැහැ. ගණන් බැරි කට්ටිය යන්න ප්ලේලිස්ට් එකට ඕ ලෙවල් රිවිෂන් ගේල් ප්ලේලිස්ට් එකක් ඇති. ඒකේ තියෙනවා ඕ ලෙවල් ගණන් යටතේ මොකද්ද භාග සංඛ්‍යා කියලා. ඉතාලම සරලව මම හිතන්නේ දෙවනි පාඩම. දෙවනි පාඩම භාග සංඛ්‍යා කියලා. ඉතින් භාග සංඛ්‍යා සුළු කිරීම ඉතාලම සරලව කරනවා. ඊට පස්සේ සරල සමීකරණ කියලා ඉතින් ඒ දෙකට ගිහිල්ලා ඒ දෙක අධ්‍යයනය කරාම මේ තියෙන සියලු ගැටලු විසඳේවි ගණිතය පැත්තේ. හරි. දැන් අපි මේ වගේ ගණන් කීපෙකුත් හදමු. එතකොට CI ohm කියලා ප්‍රතිරෝධයක් තියෙනවා. 50 ohm ICI ohm කියලා තවත් එකක් තියෙනවා. 500 නෙමෙයි. අපි 100 දෙයක් ගමු. හරි. එතකොට හරි ඔන්නෝම තියෙනවා. දැන් මේ දෙන්න වෙනුවට අපිට දාන්න පුළුවන් තනි ප්‍රතිරෝධයක අගය හොයන්න ඕන. හරි. R කියලා හිතමු අපි. හරි. මේ දෙක කියලා R. එහෙනම් මෙයා R1 කියලා ගත්තොත් මෙයා R2 කියලා ගත්තොත් අපේ සූත්‍රයට අනුව 1ට R සමානයි 1ට R1 ගන්න 1ට R2. හරි. එතකොට ඔන්න භාග සංඛ්‍යා පිළිබඳ දැනුම පොඩ්ඩක් ඕන වෙනවා. පැරි කට්ටිය ගිහිල්ලා බලන්න. 1ට R සමානයි R1 කියන්නේ 100න් 1යි. CN එක එකතු කිරීම CN එක මෙන්න මේ භාග සංඛ්‍යා එකතු කිරීමේදී මම කිව්වා මේ හැමෝටම දන්න අය කොහොමද කලබල වෙන්න ඕනේ නැහැ භාග සංඛ්‍යා එකතු කරන්නේ 1යි 1යි 2යි 100යි 100යි 200යි කියලා හරය සමාන නම් යට තියෙන අගයන් සමාන නම් විතරයි අපිට ලවයන් එකතු කරන්න පුළුවන් හරි මම කිව්වේ ඒකයි ඒක භාග සංඛ්‍යා පාඩමට ගිහිල්ලා බලන්න එහෙනම් මේකේ හරය සමානයි නම් CN දෙකක් හැටියට උත්තරය ගන්න පුළුවන් අපිට හරි එතකොට CN දෙක තවදුරටත් සුළු කරොත් 1යි 50යි එතකොට 50න් එකක් හැටියට අපිට මේක ගන්න පුළුවන්. හරි. 1ට R සමානයි 50න් 1යි කියන්නේ මේ උත්තරේ මේක සුළු කරන විදිය බලා ගන්න. මෙන්න මේ මැදින් සමාන ලකුණක් තිබිලා හුඟක් අයට මෙන්න මේව තමයි බැරි. මේ හැබැයි විද්‍යාව ඉලෙක්ට්‍රොනික නෙවෙයි මේ ගණිතය. මෙන්න මේ අතර වැඩි කරන්න පුළුවන්. මේ අතර වැඩි කරන්න පුළුවන්. මේ අතර වැඩි කළේන අගේ එක පැත්තකින් ලියනවා. මේ අතර වැඩි කළේන අගේ එක පැත්තකින් තියනවා. ඒකට අපි කියනවා හරස් ගුණිතය කියලා. අර වැරදිය තේරුම් ගන්න එපා දෙකෙන් එක වැඩි කිරීම තුනෙන් දෙක කියන එක මෙහෙම මෙහෙම වැඩි කරනවා කියන එක නෙමෙයි මේ කියන්නේ මෙතන තියෙන්නේ වැඩි කිරීමේ ලකුණ මෙතන තියෙන්නේ සමාන ලකුණ මේ සමාන ලකුණ දෙපස තියෙන අගයන් භාග සංඛ්‍යා තියෙනම් අපිට දෙපැත්තට වැඩි කරලා හරස් ගුණිතය කියන සංකල්පය පාවිච්චි මේ නීතිය පාවිච්චි කරලා සුළු කරන්න පුළුවන් එක R ගෙන් මේ අතර වැඩි කරනවා R ගෙන් වැඩි කරාම R එක 50න් වැඩි කරාම 50යි උත්තරය 50යි ඕ එහෙනම් CI ohm වෙනුවට ප්‍රතිරෝධක දෙකක් වෙනුවට අපිට දාන්න පුළුවන් ප්‍රතිරෝධකයේ තනියකේ අගය තමයි 50යි ohm. වැරදිලා හරි ඔබ හිතන්න මේ CI ohm එකයි මේ CI ohm එකයි දෙකම පිච්චිලා තිබුණේ අපේ අතේ තියෙන 50යි ohm එකක්. හරිද? එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ මේ දෙන්න වෙනුවටම අපිට තනි 50යි ohm ප්‍රතිරෝධකයක් දාන්න පුළුවන් මෙන්න මේ විදියට සමක ප්‍රතිරෝධයේ අගය ගණනය කිරීම තුලින්. හරි. ඊට පස්සේ අපි බලමු තවත් ගානක් හදමු. හරි මේක 1 k කියලා ගමු 1 කිලෝ මේකත් 1 කිලෝ ඕ. හරි එතකොට මෙයා R1 කියලා ගත්තොත් මෙයා R2 කියලා ගත්තොත් සූත්‍රයේ 1ට R සමානයි 1ට R1 ධන 1ට R2 එකයට R සමානයි හරිද මෙතන 1යට 1000 කියලා ගමු අපි ධන මෙතන 1යට 1000 හරය සමාන නම් ලව එකතු වෙනවා කිසි ප්‍රශ්නයක් නැහැ දෙක බෙදීම 1000 කියන්නේ දෙකට දෙකේ 1යි මේක කැපුණම 500යි 500න් 1යි එතකොට මේක සුළු කරන්නේ කොහොමද 1යට R සමානයි 1 බෙදීම 500 සුළු කරන්නේ හරස් ගුණිතය මේ අතර වැඩි කරනවා මේ අතර වැඩි කරනවා R එකෙන් වැඩි කරාම R 500 එකෙන් වැඩි කරොත් 500යි එහෙනම් උත්තරේ 500යි ඕම් කියලා අපිට කියන්න පුළුවන් හරි එතකොට තවත් ගණනය කිරීමක් කරමු
भाग संख्या तेरी सरल समीकरण तेरी आय धन पाड़ेट इलेक्ट्रॉनिक बैगे गणित मैंने किसी के अल्लाह गण पाड़ेट इस मुलावस्था वरदी हदाट हम जीवित हेमद एक वरदना हेमदा वरदी नोन कोई बदली ඒ වැරද්ද හදාගෙන ඉස්සරහට යන එකයි කරන්න ඕනේ ඉස්කෝලේ යන කාලේ ගණන් හදපු නැති කට්ටිය හරි ගණන් ෆේල් වෙච්ච කට්ටිය ඒ ඉලෙක්ට්‍රොනික වලට ආස කට්ටිය ඔන්න ඔය විදිහට කරන්න. ඔබට ගණන් වෙනුනොත් මේ වෙනම පාඩම් මාලාවක් කරගෙන යනවා. හරි මේක 300යි ඕම් මේක 300යි ඕම් අපි තුන් මේකත් 300යි ඕම් එහෙනම් මෙන්න ඔන්න තුන් දෙනේ. දැන් මේක සමක ප්‍රතිරෝධය R කියමු. මෙයා R1 මෙයා R2 මෙයා R3 කිව්වොත් एक आट आर सामनाए एक आट आर एक दान एक आट आर देख दान एक आट आर तून इतकोट एक आट आर सामनाए तुन सी एंग एक दान तुन सी एंग एक दान तुन सी एंग एक मुकाद वेन्ने एक आट आर सामनाए तुन बेदीम तुन सी ए हरय सामान ना लावया निकत वेनो तुन अट तुने वेकाई सी आई सी एंग एकाई एक आट आर सामनाई सी एंग हरस गुणित करणवा मे अतट आर सामनाई सी ई ओम की गुड़वा ऐना मे प्रतिरोधक तुनक मे दीचुना किसी प्रश्न गुड़वा मुखद सी ई ओम की प्रतिरोध मे सद समक प्रतिरोध लेस योदान पुड़वा हर इतकोट दी बल तवा मेहा सामन पोड विना इतकोट अभी गमु प्रतिरोधक देखा गमु अपिहितमु मे प्रतिरोधे ओम देसीय कुत मे प्रतिरोधे ओम सीए कुत ओम अपिगमु मे प्रतिरोधे ओम देसीय मे प्रतिरोधे ओम हार सीए प्रतिरोधे मे विन समक प्रतिरोधे होने तुन पोड गेटू अके कट्टियट सूत्र मे आर एक मे आर देखना एक अट आर सामनाय एक आट आर एक दान एक आट आर देख की पड़वा एक आट आर सामन हार सी सी एंग दान हार सी एंग दान हार सी एंग एक्ट मेन मेवागे कुड़ा पुद गुणाकार सिद्धवेन आप हार सी दिन दिन वेनिसा रिविजन गुण उन कमे मेके वैडियाँ मेदेन गुणगरी कोम कर उत्तरे लो ओले वाले पेपर एट लियन हर विधियम लियानो इन गुड़ाकार मे दिना बेदेन आगे हकोबाने मे दिन बेदेनो हार सी अट सी गेल उत्तरे वरदीन ओले वाले पेपर हाकनी सह हर हार सी गोदे हार सी सी बेदू देखाई एक मेके मेडिकरा देवर देखाई हार सी बेद मेकाई एक अट आर सामान तुन बेदीम हार सीय किलवा हरस गुणित करो मे यात्र मे यात्र वेड़ करो मम्मी मेतन इलियनवा तुनाई आर सामन हार सीयाई इतोट आर लगे होने मेन मेतन मुकूत नीन वेडिकीम मेक तेरी नोल सरल समीकरण पाड़ी गि एक प्ले लिस्ट गि एक इसल कर मेम बेदवा मत पे तुणेम बेदवा वेडिकीम अत्र बेदी मैं मे आकार समीकरण इधम तुणेम बेदवा ऐना आर सामन हर सीय विधियो तुणाई ओम की प्रतिरोध आगे आप गणने हरिपोट मे आकार प्रतिरोध ओण धरण तिबुण ये प्रतिरोध श्रेणीगत सामांतरगति के बल ए वाय संबंधितावेन्पिटवाता सरल गणने गिरी कल समक प्रतिरोधे की होयाम सरलेगा सरलेगा नमु मेघ दंगति को इन निशातमा कर अभी तम बल दारिक मे आगे कैपासीटी असल समक दारी की अन्न है समक प्रतिरोधे श्रेणीगत संबंध आवेगम मे आकार मम दारिक तुणगत पलवीन दारिक पावचिकी सी गन संख्य कैपासीटी सह अरक रेसीस्टर्स आर गीयन गता इतकोड़ा मुका मेन मे दारिक तुण विधुट अभीटेदानुवा तनि दारिके तनि कैपासीटे के आगे मुखाने मग एक सी गील गो अब सूत्र अतीन दे श्रेणी का संबंध तावे अतीय इतकोट वेर दीयट दतिरोधे गण अदा सी सामन
සී එක දාන සී දෙක දාන සී තුන කියලා ලියනවා වැරදි හරි දැන් මතක තියාගන්න දාරිත්‍රක වල සමග ධාරිතාවයේ අගය හොයන්නේ ප්‍රතිරෝධක වලට විරුද්ධ ක්‍රමයට එහෙමනම් දාරිත්‍රක කිසියම් ශ්‍රේණිගත සම්බන්ධතාවයක් තුලින් සම්බන්ධ වෙලා තියෙනවා නම් එතෙන්දී ඔබ සමග ධාරිතාව හොයන්නේ සී සමානයි සී ප්‍රතිරෝධක වල මොකද සමාන්තරගත ආකාරයට හොයන විදිය 1 සී සමානයි 1 සී 1 දන 1 සී 2 දන 1 සී 3 පැහැදිලිද ඉතාමත්ම සරලයි එහෙනම් හැමවම මතක තියාගන්න ඕනේ මේක කටපාඩම් කරන එක නෙමෙයි කරුණක් හැටියට මතක තියාගන්න රෙසිස්ටර්ස් වල හොයන විදියට විරුද්ධ විදියට තමයි මේකේ දාරිත්‍රක වල හොයන්නේ එහෙනම් ප්‍රතිරෝධක වල ශ්‍රේණිගත සම්බන්ධතාවයේදී එකතු කරා නම් දාරිත්‍රක වලදී පරස්පරයන් එකතු කරනවා ප්‍රතිරෝධක වල සමාන්තරගත සම්බන්ධතාවයේදී එකයට පරස්පර වල ළඟේ ගත්තා නම් මෙතනදී සාමාන්‍ය විදියට එකතු කරලා ගන්නවා හරි එතකොට මෙන්න මේක තමයි සූත්‍රය දැන් අපි ගණන් කීපයක් හදලා බලමු එතකොට පිකෝ ෆැරඩ් නැනෝ ෆැරඩ් ඒව මම ඔබට තාම සරලව කියලා දීලා තියෙන්නේ හරි ඔන්න දැන් මෙතන තියෙනවා CI මයික්‍රෝ ෆැරඩ් මේ UF නෙවෙයි ග්‍රීක හෝඩි අකුරක් හරියට ප්‍රොනවුන්ස් කරන්න මියු F මියු මියන්න යු යන්න එහෙම නැත්නම් අර මොකද යන්සි මෙන්න මෙහෙම හරි මියු U නෙවෙයි UF නෙවෙයි ග්‍රීක හෝඩි අකුරක් මේක මීට කලින් කියලා දීලා තියෙනවා හරි මෙයාට C එක කියලා ගමු මෙයාට C දෙක කියලා ගත්තොත් මේ දෙන්නගේ පොදු එක C 1 C සමානයි 1 C 1 ධන 1 C 2 එතකොට 1 C සමානයි C න් 1 ධන C න් 1 1 C සමානයි මොකද හරය සමාන නම් ලවය එකතු වෙනවා C න් 2යි C න් 2 කියන්නේ 2 2 2 1යි 100 2 50යි හරස් ගුණිතය කරනවා නීතිය 1 50 කියන්නේ මේක මේ අතර වැඩි කරා මේක මේ අතර වැඩි කරා C සමානයි 50යි මයික්‍රෝ ෆැරඩ්. එහෙනම් එකිනෙකට සමාන දාරිත්‍රක දෙකක් එකිනෙකට ශ්‍රේණිගත සම්බන්ධතාවයක් තුලින් ගත්තොත් අපිට එතනදී ලැබෙන්නේ මොකද්ද? එම අගයන්ගේ පරස්පරයන් හේතුව. මෙහෙම එකතු කරා කියලා අනිවාර්යෙන් භාගෙ කියන්න බෑ. දෙක තුනක් එකතු වෙනකොට ප්‍රතිඵලය වෙනස් වෙන්න පුළුවන්. හරි. තවත් එකක් ගමු. මම මේන දාරිත්‍රක හරියටම මේ ඇත්තටම ඔරිජිනල් කඩේ තියෙන ඒවා යගම්ම ගන්නෙ නැත්තේ ඔබට සුළු කිරීමේ පහසුවට හරි හරි මේ 300යි මයික්‍රෝ ෆැරඩ් දාරිත්‍රක තුනක් එකිනෙකට මේ ආකාරයට සම්බන්ධ කරාම අපි මේකට සමකය C කියලා ගමු මෙයා C 1 නම් මෙයා C 2 නම් මෙයා C 3 නම් අපි දන්නෝ සූත්‍රයට අනුව 1 C සමානයි 1 C 1 ධන 1 C 2 ධන 1 C 3 හරි 1 C සමානයි 300 න් 1 ධන 300 න් 1 ධන 300 න් 1 එතකොට හරයන් සමාන නම් ලවයන් එකතු වෙනවා 3 බෙදීම 300යි මේක බෙදලා ගියාම 100 න් 1යි හරස් ගුණිතයට අනුව නම් මොකද්ද මේ වගේ සමාන ලකුණක් මැදින් තිබ්බම භාග සංඛ්‍යාව දෙනවා මෙහෙම මෙහෙම වැඩි කරන්න පුළුවන් C සමානයි CI මයික්‍රෝ ෆැරඩ් හැටියට අපිට ගන්න පුළුවන්. එහෙනම් ඔන්න බලන්න කොච්චර කට්ටිය වරද්දලා මේ විදිහට එකතු කරලා ගන්නවද? රෙසිස්ටරයක ශ්‍රේණිගතව එකතු කරනවා. දාරිත්‍රකයක කැපැසිටරයක ශ්‍රේණිගත නම් පරස්පරයන්ගේ එකතුවක් තමයි ගන්නෙ. හරි. දැන් අපි යමු සමාන්තරගත සම්බන්ධතාවයකට දාරිත්‍රකවල. අපි දැකලා තියෙනවා ගොඩක් දුරට දාරිත්‍රක සමාන්තරගත සම්බන්ධතාවයන් තුලින් ගොඩාක් එකිනෙකට සම්බන්ධ වීමේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. හරි. මම දාරිත්‍රක 3ක් ගන්නා මේ විදිහට. හරි. එතකොට දාරිත්‍රක 3ක් ගත්තම මේ දාරිත්‍රක 3 මේ ආකාරයට C1 C2 C3 කියලා සම්බන්ධ වෙනවා. එතකොට මම මේකේ සමක ධාරිතාව මේ 3 දෙනා වෙනුවට ගන්න පුළුවන් එක C කියලා ගත්තොත් ප්‍රතිරෝධක වල නම් මේ ආකාරයට සමාන්තරගතය කියන්නේ මොකද්ද? එක පැත්ත කණු ටිකක් එකට අනිත් පැත්ත කණු ටිකක් එකට තියලා හැමනුවම සමාන්තරගත සම්බන්ධතාවයක් දගෙනවා. මේ ටික ප්‍රතිරෝධ වුණා නම් මේකේ සමක ප්‍රතිරෝධය මේ තුන් දෙනා වෙනුවට දන්න පුළුවන් එක වන්නේ 1 C 1 R 1 ධන 1 R 2 ධන 1 R 3. නමුත් ඔබ දන්නවා දාරිත්‍රකයක දැන් එකේ විලෝමය. විලෝමය කියන්නේ විරුද්ධ දෙයකට විරුද්ධව යන විදිය. එහෙනම් දාරිත්‍රකයක මේක වෙන්න ඕන ප්‍රතිරෝධයක ශ්‍රේණිගත ආකාරය. ඒ කියන්නේ මොකද්ද? සාමාන්‍ය පරිදි C සමානයි 1 C sorry C 1 ධන C 2 ධන C 3 කියලා මෙන්න මේ දාරිත්‍රක වල සාමාන්‍ය එකතුව සලකන්න පුළුවන්. එහෙමනම්
දාරිත්‍රක කිහිපයක් එකිනෙකට සමාන්තරගත ආකාරයට සම්බන්ධ වෙලා තියෙනම් එතෙන්දී අපි සමග ධාරිතාවය කියලා කියන්නේ මෙන්න මේ තුන් දෙනාගේ ධාරිතාවයන්ගේ එකතුවේ අගය. එහෙනම් ඔබ එකක් මතක තියාගන්න ප්‍රතිරෝධකය ඊට විරුද්ධක කැපැසිටර් කියලා මතක තියාගන්න. ඒකට කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඒක ඇතුළෙන් මේක ගොඩනගලා අපිට විසඳන්න පුළුවන්. අපි මේකේ ගැටළු කිහිපයක් විසඳලා බලමු. ගොඩක් සරලයි. අපි දාරිත්‍රක දෙකක් මේ විදිහට ගමු. හරි. CI මයික්‍රෝෆැරඩ් මම ගන්නම් මම CI මයික්‍රෝෆැරඩ් දාරිත්‍රක දෙක ගන්න. මේක C1 නම් මේක C2 නම් C සමානයි හරිම සරලයි C1 ධන C2. එහෙනම් C සමානයි C ය ධන C ය. එහෙනම් මොකද්ද සමක ධාරිතාව කියන්නේ 200යි මයික්‍රෝෆැරඩ් කියලා අපිට ගන්න පුළුවන්. මොන තරම් සරලද බලන්න. හරි. තව එකක් බලමු. අපි දාරිත්‍රක තුනක් ගමු. දාරිත්‍රක සංකේතය මේක නෙමෙයි. මෙතන 450 මයික්‍රෝෆැරඩ් කියලා ගමු අපි. මෙතන 10 මයික්‍රෝෆැරඩ් කියලා ගමු. ලේසියනේ සුළු කිරීම පහසු වෙන විදිහට 10යි මයික්‍රෝෆැරඩ් 10යි මයික්‍රෝෆැරඩ් 2000යි මයික්‍රෝෆැරඩ් කියලා ගත්තොත් මෙයා C1 C2 C3 හැටියට ගත්තොත් සමක ධාරිතාව වෙන්නේ C1 ධන C2 ධන C3 C සමානයි 1000 ධන දාහ ධන 2000 මොන තරම් සරලද C සමානයි 4000යි මයික්‍රෝෆැරඩ් කියලා ඔබට කියන්න පුළුවන්. හරි. එතකොට මේකේ සිද්ධාන්තය නෙවෙයි අමාරු සමහරවිට සුළු කිරීම. සුළු කිරීම පිළිබඳ ගැටලු තියෙන කට්ටිය ගණන් හරියටම අමාරු කට්ටිය. භාග සංඛ්‍යා සහ සරල සමීකරණ සුළු කිරීමේ පාඩම් දෙක බලන්න. එතකොට ඔබට තාම සරලයි. අපිට සර්කිට් වල අනිවාර්යෙන් මේ ගණනය කිරීම කරන්න වෙනවා. ප්‍රතිරෝධක සහ ධාරිත්‍රක පිච්චුණාම ඒවට අගයන් යොදලා අපි දාද්දී හරියට ගණන් හදලා අපේ අතේ තියෙන කැප් වලට මැච් කරලා අපිට මෙන්න මේ විදිහට දාන්න පුළුවන්. එහෙනම් දැන් ඔබට තේරෙන්න ඕන මෙන්න මේ ආකාරය තමයි ප්‍රතිරෝධක සහ ධාරිත්‍රක වල කීපයක් වෙනුවට තනි එකක් යොදනකොට ගාන හදන්නේ. ඒ වගේම තනි එකක් වෙනුවට කීපයක් යොදන එකත් මේක විලෝමයේ හැටියට ඔබට පාවිච්චි කරන්න පුළුවන්. එහෙමනම් මම හිතනවා මේ හුඟක් කාලයක් තිස්සේ කට්ටිය ඉල්ලන ප්‍රතිරෝධක වල ධාරිත්‍රක වල ගණන් හදන්න කියලා. මෙන්න මේ ආකාරය තමයි සමක ධාරිතාවය සහ සමක ප්‍රතිරෝධය කියන අගය හොයන්නේ. හරි. එහෙනම් මම හිතනවා අද පාඩම තුනෙන් ඔබට මනා අවබෝධයක් සමක ධාරිතාව සමක ප්‍රතිරෝධය හේවීම සම්බන්ධව ලැබෙන්නේ නැති කියලා. එහෙනම් මේ වගේම වැඩගත් පාඩමකින් හම්බ වෙමු. ස්තුතියි.